නවජාතික පුනරුදයක් වෙනුවෙන් මාලිමාවේ ගොවිජන රැලිය හම්බන්තොට සූර්යයව නගරයේදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. ගයන්ත කරුණාතිලක, මාන්නපෙරුම්, කාවින්ද ජයවර්ධන, හර්ෂද සිල්වා මේ වගේ කණ්ඩායමකට ආණ්ඩුවේ සල්ලි කෝටි 120ක් දුන්නා සංවර්ධන වැඩවලට කියලා. ඇයි ඒගොල්ලෝ බිනිබා ගන්න සලස්පත් වෙනවා රනිල්ගේ. රනිල්ට කෝටි 875ක් වෙන් කරගත්තා. රට යන්න තව ලක්ෂ 2000ක් වෙන් කරගත්තා. ඉස්පිරිතාලේ බෙහෙත් ඉල්ලනකොට කියනවා සල්ලි දෙන්න. මතක තියාගන්න. මේ හොරකම නාස්තිය නතර කරොත් ආරම්භයේදීම ජනතාවට ආහාර, සෞඛ්‍ය, දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන්. ඒකට සල්ලි තියන අපි හොයාගන්න. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. එතනින් අතර වෙන්නේ නැහැ. මාජරයාගේ ධනය හොරකම් කරලා තිබ්බ තැන් ටිකකුත් අපි දන්නවා. සමහර තැන් දන්නේ. නොදන්න තැන් ටික හොයා ගන්නවා. දන්න තැන් ටික ආපහු ආණ්ඩුවට ගන්න වැඩක් කරනවා. මේ රට ගොඩනැගීම සඳහා සලස්මක් හදනවා, වැඩපිළිවෙලක් හදනවා, පොර බදලා මේ රට ගොඩ ගන්නවා. ඒක තමයි අපේ දිවාරය කර්මාන්තය. ඒ වගේම කියන්නම්, හැරමිටියේ යනකම් ඉන්නෙත් නැහැ. සහතික කරලා කියන්නේ. මට ඇත්තටම මහින්ද මහත්තයා වේදිකාවට නගිනවා දකින්නකොට පපුව පත්තු වෙනවා. පව් නැද්ද? මොකද මේ ජනතාවට ආදරෙයිද? නෑ, පුතා ජනාධිපති කරන්න ඕන. අපි ඒව කරන්න ඉන්නේ නෑ. අපි નિયમિત කලට අපි අතේ තියෙන බලය නව තරුණ પરම්පරාවක් අතට බාර දීලා අපි ගෙදර ගිහිල්ලා ඒගොල්ලෝ රට පාලනය කරන හැටි බලාගෙන ඉන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.